ஆதரி நம் ரக்கினவா மங் பனவகினம் யன்னி துரட்ட யன்னி ஐயோயா රවිගේ බිරිඳ සුරාජ් ගැන සෙවීම අනවශ්‍ය බව අහිංසට මතක් කරමින් සුරාජ් ගැන හොයන්න ඇය සිටින බවත් සඳමාලි අහිංසට කියා දෙනවා. ඒත් ඒ කිසිවක් සැලකිල්ලට නොගත් අහිංසා සුරාජ්ගේ ආදරය අයිති කාටද කියලා සුරාජ්ගෙන්ම දැනගන්න කියලා යෝජනා කරනවා. ඒ වෙනකොට සුරාජ්ට විවාහයක් කරදීමේ ඌමනාවෙන් පසුවන සුධර්ම යෝජිත තරුණියව සුරාජ්ට මුණගසන්න හැදුවත් සුරාජ්ක මග හරිනවා. අවසානයේදී තමන්ගේ අසරණකම නිසාම අමාලි රයිනිගේ සියලු යෝජනාවලට එකඟ වෙනවා. ඉතින් මීළඟට රයිනි අමාලිගේ සහාය ඇතිව කුමක් කරයිද? ආස් මාලිගා අද එතැන් සිට. සුරජ්, මාකර ඩීල්ලක් සිද්ධ වෙනවාද? මම නම් දන්නේ සාරිරම කොහොමද කියලා. එනවා ඇන්තනි කියන ආදේ වර්ෂෝර්ග විශ්වාසවන්තද? එහෙම මර දක්නන්නේ සර්. අද උදේ මෙතනින් නීල් රෙදි රෝල් දෙකක් අරන් ගිහින් තියෙනවා. ඒ අරන් ගිහින් මට කම්ප්ලේන් කරා. හොරගම් කරගෙන? ඔව්. මං හිතන් හිටිය ඇන්තනි මේකට සම්බන්ධ නැහැ කියලා. දැන් බලාගෙන විනියාම මෙහත් මේකට සම්බන්ධයි වගේ. සර් මං නම් සර් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ සර්. රෙදි රෝල් දෙක නම ආපහුගෙන නැත්තා. සර් ඉතින් මුන් දෙන්නට පෙන්නලා අහම් අනිවාර්යෙන්ම මුන් ඒකට කියන්න එපේ. ඔය ඉතින් හොරා කරන දේවල් නම් මෙතන විතරක් සිද්ධ වෙන දේවල් නෙමෙයි සුරජ්. හැමතැනකම සිද්ධ වෙනවා. දැන් සර් හදන්නේ හැම කිලෝ මේ අතහැරලා දාන්නද මේක? මට මුන්ගෙන් මේක කෙලින්ම අහන්න පුළුවන්. එහෙම හාලා අපිට අවාසියක් වේද කියලා මට බයයි. මොකස් අපිට වෙන අවාසිය? එහෙම සුරජ්. දැන් ඔයා මෙතෙන්ට අලු. මම මෙතෙන්ට අලු. අහිංස මැඩම් මෙතෙන්ට අලු. මේ වෙලේ මුන් එක උලක් දාගත්තත් මම වැඩ ටික ඔක්කොම අවුල් කරයිද කියලා මට බයයි. හරි. නව වෙන විදිහකට මේක හැන්ඩල් කරන්න. බලන්න. ඇන්තනි! කොහමද ඇන්තනි වැඩ ටික? මේ සුරජ් කිසි දෙයක් දන්නේ නැහැ. අවුලක් නැහැ සර්. හොඳින් වැටි යනවා. අපිට අර මේ ස්ටොක් ගන්න තියෙන මේ සතියේ නේද? ඔව් සර්. මේ වීකෙන්ඩ් එකේ නිසා තියෙන. මොකද ෂෝටේජ් එකක් අඩුපාඩුවක් කියව නැහැ නේද? පිස්සු සර්. මේ ස්ටෝස් එක මේ ඇන්තනි බලාගන්නේ දේවාලයක් හරියට බලා ගන්නවා. නූල් පටක දෙයක් අද නැහැ. ඇන්තනිල වගේ මිනිස්සු මේ කාලේ හොයාගන්න හරි අමාරුයි. අපිට ඉතින් හොරබුරු පුරුදු නෑ නේද සර්? ඈ වැඩ නම් වැඩ. හරි එහෙනම් හට්ටි කෝණි කරගෙන යන්න. අර නීල්ට පොඩ්ඩක් එන්න කියන්න ඔෆිස් එකට. ඕකේ සර්. Thank you.
මොකද මේ ලියනවා යවනවා ලියනවා යවනවා කාටද බම්මේ? මගේ යාළුවෙක්ට. යාළුවෙක්ට මොනවද ලිවි? කොපෙන් පමල? අම්මට මොකටද? මට ඕනේ නිසානේ අහන්නේ ගහපන් බලන්න මොනවද ලිව්වේ කියලා. අයියෝ අම්මට තෝන් නැති එකක් නහ. තෝරපන් ඉතින්. මොකද්ද දැන් අම්මට බලන්න ඕනේ? බලන්න ඕනේ ලියපුවා. ඔච්චර වෙලා ලියපුවා බිම හැලිලාද? තෝරපන්. ඔයා අලුතෙන් ගත්ත පාස් පේපර්ස් පොත මට ලැබෙන්න සලස්වන්න ඕනි. මේ මං ඒක පරිස්සම් කරලා ඔයාට ආයිත් දෙන්නම්. තෙරුවන් සරණයි. මෙච්චර වෙලාම ලිව්වේ ඔය ටිකද? ඔව් එච්චරයි ලිව්වේ. මෙච්චර වෙලාම. මෙච්චර වෙලා? එච්චරයි තමයි ඉතින්. ඒකනේ මං කිව්වේ. මොකද කිව්වේ? එච්චරයි ගහන්න පුළුවන්. මේක එච්චර ගොඩක් ගහන්න බෑ. නේ එහෙනම් විසි කරපම් මේ හුචක්කුව. ගණින් කොලේකුයි පෑනකුයි අරගෙන ලියපන්. ටෙරා වෙත ලියමි. ආ උඹට ඕනේ විස්තර ටික ලියලා ඉවරේලා මුද්දරයක් අරන් කෙල ගාලා අලවලා දාපන්. කෙල? ඊය කියන්නේ මොකද්ද? එහෙම තමයි අපි ඉස්සර කාලේ කරේ. බොරුනම් තාත්තගෙන් අහපන්. එහෙම තමයි ලිව්වේ ඒවා. ඉන්න එහෙනම් මං ගිහ තාත්තගෙන් අහලා. තාත්තගෙන් අහන්න ඕනේ අතු ගාපන්. මොකද තාත්තගෙන් අහන්න යන්නේ. තාත්තගෙන් අහන්න යන්නේ. පොඩි මෙන්න කෝල් එක. හලෝ කවුද? එනකොට කී විතර වෙයි දන්නේ නේද? දන්නේ වික්‍රම. ඩෙඩිට කෝල් කර බල. හොඳයි. වික්‍රම මේ සුරජ් සර් කතා කරේ එහෙම නැද්ද? මටද? ඔව්. මට කතා කරේ නැහැ මැඩම්. හම්බුනේ නැහැ. හැබැයි සඳමාලි මිස්ටර් නම් ඔය පාරේ හම්බිලා කතා බහ කරලා තිබ්බා. දෙන්න බීක් එහෙමත් ගිහලා තිබ්බා. වික්‍රම එක දැනගෙන හිටියද මීට කලින්? මොකද්ද මැඩම්? මං කිව්වේ ඒ දින ගැෆේක දැන්ලා නම් තිබුණා. ඒත් ඉතින් හරියටම දන්නේ නැහනේ. අනික ඉතින් මට ඔය වැඩකුත් නැහැ නේ මිස්. මාත් ඉතින් ඒගොල්ලන්ට හොතනම් මොකද කියලා ඉතින් හිතාදාගත්තා. ඉදරේටලා දෙන්නම් මුකුළු කර කර ඉන්නවා නම් ඉතින් දැක්කා. මට තාම මේක හිතාගන්න බෑ වික්‍රම්. ඇයි මටම මෙහෙම දෙයක් වුණේ කියලා. ගින්දරයි පුළුණුයි එක ළඟ තියන්න බෑනේ මැඩම්. අනික මෙහෙම කොට තරහ වෙන්න එපා. සුරජ් සර්ට මේ වගේ තැන් වල වැඩ කරලා පුරුදු නෑ මැඩම්. අනික ඉතින් ඔය වගේ ඩයල් එකක් කෙල්ලෙක් කිනා වුණත් ඒක ගන්න වැරදිද මැඩම්? නෑ. මගේ සුරජ් අය එහෙම නරක මිනිස්සෙක් නෙමෙයි. හැබැයි සුරජ් සර් නම් සඳමාලි මිස් එක කියලා තිබ්බා අහිංසා මිස්යාගේ පස්සේ ගෙන වැඩි කියලා. ඔව්. මං එයාගේ පස්සෙන් ගියා. ඒකත් ඉතින් ආදරේක විදිහක් තමයි. ඒ වුණාට මැඩම් මෙහෙම දෙයක් හොඳ නෑ නේද කියන්න මේ වගේ තැනක. විශේෂයෙන් මං කියන්නේ සඳමාලි මිස් වගේ කෙනෙක් එක්ක. මං එක්මං වුණා වැඩි කියලා මට හිතෙනවාද? මොකද මැඩම්? මොකද නෑ වික්‍රම. ඔයා ගිහලා බලන්නකෝ ඩැඩිට කෝල් කරලා. ආ යන්න දැන්. හොඳයි. හොඳින් ඉන්නයි. මේ ලෝකෙ හැමෝම සතුටින් හිනා වෙලා ඉන්නයි ඕනේ. මොකුණාද කිව්වේ? මට කට උත්තර නැතුව ගියා දෙවසේ මානකොට.
මම දන්නේ නෑ කිව්වා. ඊට පස්සේ තමයි රෙදි රෝල් දෙක පෙන්නේ. ඒ උබාරංගිය රෙදි රෝල් දෙකමද? ඔව්නේ. මමට කිව්වා. අලුත් දෙන්න රෙදි දෙන්න එපා කියලා. දැන් බලපන් මෙච්ච දේ. ඕක ෂුවර් එකකට මාරු වැඩක්. මොකද දේවුස සුරාජ්‍ය මෙතනට දැම්මේ ඕක බලන්න තමයි. කොහෙද මං කල්නොත් කිව්වනේ. ඒ කියන්නේ රෙදි වික්කේ උඹ කියලා දේව්කාරයා දන්නවා. මං පිළිගන්නේ. ඔබ මාව පාවල දුන්නොත් බලාගෙනයි. සුදන්තනේයි මං එහෙම කරනවා. හැබැයි මේක පිටිපස්සේ ඉන්නේ සුරාජ් නම් ඌ මේ කම්පැනි වැඩ කරලා තමාරයි. ඌ තමයි මෙතන නෑ හැමදයක්ම දේව්කාරයාගේ මැඩම්ගේ කනේ තියන්නේ. හරි ඒක මම බලා ගන්නම්. හැබැයි පුතෝ අදින් පස්සේ මේ ඩීල්ස් ඔක්කොම ඉවරයි. මේක බැරි වෙලා හරි රවිසගේ කන්ට ගිහින් ජීවත් වෙලා තමාරයි. හන්දේ හයි මොකද ප්‍රශ්න? මොකද්ද කේස් එකට මේ දේව්සර් නීල්ගෙන් ප්‍රශ්න වගේක් අහලා ඌට එකට මල පැල්ලා. අයි මොකද්ද කේස් එක? මොකද්ද රෙදි හුට පටය? ඒක මේ අපෙන් වෙච්ච මිස්ටේක් කියන්නේ මේ. නීල් අවංකයා. නිකම් බොරු චෝදනාවම මිනිහෙකුට තරහ යන එක සාධාරණයි. අනික තාම දේව්සර්ටත් මේ තැන්වල වැඩ පුරුදු නෑනේ. මලන් ගෙන් ලොකෝයි අපේ උඩ අසාධාරණයක් කරනවා නම් අපි කියලා කතා කරමු. කටපියන් ඉන්න හොඳ නෑ. තව උන් අපේ කරේ රකින්නවා. දේව්සර් රුඹෙන් මොකුත් ඇහුවේ නෑ. නෑ මගේ මොකුත් නෑ. මට ඇත්ත කියපන්. මොකටද නේ අඩබුරු කියන්නේ? ඔයා නින්ගෙන් ගමන් අහනවා මේ මේ කොහොමද වැඩ පුළුවන්ද කියලා. ඊට පස්සේ කියන අන්තරකින් අහගන්න කියලා එහෙම කියලා. ඔබ දැන් අපි මෙතන කතා කරන දේවල් එහෙම සීරම ගිහින් කනේ තියන්නේ නැන්නේ. අන්නේ අයියෝ මොකද්ද අයියෝ? ඉත තාමත් ඉඳන් ඉන්නේ දේවල්. දේස ඔෆිස් එකේ. අර ඔෆිස් එකේ හිටියා මම දැක්කා. හලෝ මිස්. ඇයි? මිස් මගෙන් ඇයි කියලා අහන්නේ? ඇයි කියලා තමයි අහන්නේ. ඇයි? ඇයි කියන්නේ මිස්? මිස්ට මට කෝල් එකක් ගත්තේ. ඉස්සර නම් ඔහම නැහැ. මිස්? අඩුම තරමේ අද මම වැඩට ආවෙ නැත්te කියලාත් හොල බලන්න හිතුන්නේ නැද්ද? මිස් කෙනා හොල බලන්න මං කවුද මිස්? ඔව තමුන්ගේ වාසියට හදාගත්ත කතානේ අයියේ. මිස්ටර් අනා ඉතින් ඔන් ඔෆ් වෙන්න කියලා වෙලාවක් තියෙනවනේ. මිස්ලා ඉතින් අයිතිකාරයෝනේ. අපි එහෙම නෑනේ මිස්. අපි මිස්ලාගේ සේවක. හරි ලොකු කමනේ. අයියෝ නෑ මිස්. එහෙම දැන්. නැත්නම් මොකද? කියවන්න නම් දන්නවා මෙතන. පණ්ඩිතයා වගේ. මෝඩයා. ඇයි මිස්සද මේ පැත්තේ ආවේ නැත්තේ? ඔය ඔය. ඇයි එහෙම අහන්නේ? ඇයි? පුදු පුදු මොකද කතාවනේ. ඇහුවත් දොස් නැතත් දොස්. මං ඩැඩිගේ ඔෆිස් එකට ගියා. දැන් ඔහේ එන ගම. ඒක කියන්නේ ගත්තේ. මිස් මේ අවිසර කතා කරාද? ඔය කියන චෝදනාවල් වල නම් අගක් මුලක් මන් දන්නේ නැහැ මිස්. හැබැයි ඉතින් අම් මහපාරට වැටෙන්න කියලා රවිසර් තාම මාව බේරගත්තා. සර් හිතුවද මිනිස්සෙක් මිස්. මං අන්න ඒකට සර්ට ගොඩක් සලකනවා. රවි කොහොම මිනිස්සෙක්ද කියලා මං ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද?
කොහොමරි දැන් ඉතින් මිස්ගේ මහත්යනේ අනිතක මිස් ඇස් දෙකට පේන දේ කන් දෙකට ඇහෙන දේ පවා සමහරවිට බුරු වෙන්න පුළුවන් ඔයා මට රවිමගේ හස්බන්ඩ් කියලා අමුතේ මතක් කරලා දෙන්න ඕනේ ඒක මට අමතක නැහැ අනේ මට සමා වෙන්න මිස් මම වැරද්ද කිව්ව නෙමෙයි හරි සතුටු වෙති නේද මට වෙච්ච දෙයට අයියෝ පෞසිදුන කතා කියන්නේ පමිසෙන් ඔයා හින්දා මට මෙහෙම වුනේ නම් හරි පෞකාර කෙල්ලක් නේද මිනිස්සු හැමෝම එකතු වෙලා මාව රවට්ටන කවුද හරි කවුද වැරදි කියලා හිතාගන්න බැරි තරමට මේ කාරය අමුතේ තේන්න උසස් පෙළලුනේ ඔව් අයියට කැම්පස් යන ලකුණු දෙකයිලු අඩුනේ ඔය හැමෝම කියන්නේ ඔව්වනේ එයා සෙකන්ඩ් ෂයි ට්‍රයි කරෙත් නෑනේ එයා සෙකන්ඩ් ෂයි නොකලේ මගේ වාසනාවට අයියගේ වාසනාවට කිව්වේ නෑ ඉතින් එයා සෙකන්ඩ් ෂයි කළා නම් එයා කැම්පස් යනවා එහෙම වුණා නම් මගේ රස්සාව නැති වෙන්නේ රස්සාව නැති නෝන නම් මට මෙහෙ ඉන්න වෙන්නේ ආ නෑ මං කියන්නේ එයා එමනම් දිගටම කැම්පස් එකේ ඉන්නේ දැන් නම් ගා මගේ ওই ඥාති කෙනෙක් ඉන්නවා කැම්පස් එකට ගිහින් දැන් අවුරුදු බර ගාණක් තාම ඩිග්‍රී ගන්න බැරි වුණා ඇයි ඉතින් හැමදාම ස්ට්‍රයික් හැමදාම ස්ට්‍රයික් දවසකට පොටු පෙරාගෙන අඬාගෙන එනවා දවසකට ඔළුව පලාගෙන එනවා දවසකට නාගෙන එනවා කැලුම් අයන් මාර ඒවා කියන්නේ අම්මා දැම්ම එයිද අම්මා දැම්ම එයි අපරාධ හා නෑ මං කියන්නේ අපරාධි මගේ වැඩේ කිව්වත් දන්නේ මොන වැඩේද කැලුම් අය නෑ අර මිස්ටර් සුරාජ්ට කියනවා කිව්වා මගේ ජොබ් එක ගැන මිස් අහිංසට කියන්න කියලා ඒක කිව්වත් දන්නේ නැහැ. අනේ ඒක නම් මන් දන්නේ නැහැ ඉතින්. අම්මා අහන්න ඇති. නැහැ ඉතින්. මිස්ටර් සුරාජ් මට ඔය උදව් නොකර ඉන්නේ. ඔක කරන්න දෙන්නේ නැත්තේ අර මිස්ටර් කුමාර් කොණ්ඩයා. එයා කැමති නැහැ. ඔය මිස්ටර් සුරාජ් වගේ මම වගේ උගත් වැදගත් අය ත්‍රිවිල් පාකින් යනවට එයාට ඕන එයාගේ මට්ටමට අපිව දාගෙන අපිව පාලනය කරගෙන මුදුනා වෙලා එතනට වෙලා ඉන්න මට නම් කොහොමත් වැඩේ තේරිලා තිබුණේ ඔය මිස්ටර් සුරාජ් වතුනින් ගැලුණෙත් මිස් අහිංස ඇවිල්ලා එළියට ගත්ත නිසා නැත්තම් තාම පාක් එකේ අම්මා දැම්ම ඉද නංගි දන්නේ අම්මා කඩේට ගියේ කඩේකට ගිහිල්ලා ඒ එන මග කඩයක් දාගෙන බඩු විකුණනවත් දන්නේ නැ මෙච්චර පරක්කු වෙන්න. අපේ අම්මා කඩේ යන්න පාරට බැස්සාම එහෙම තමයි අයි. එයා ඉතින් මේ දවස්වල එයාගේ හිතේ කියන්න තියෙන හැම දෙයක්ම වටේම ඉන්න කට්ටියට කියලා තමයි යන්නේ. එයා අපේ අම්මගේ හැටි. නෑ ඉතින් කලබලයක් නැහැ. මාත් එක්ක කතා කරන්න නංග ඉන්නවනේ. මං නංගට දෙයක් කියන්නම කියලා හිතාගෙන ආවේ. ඒ මොකද්ද? නැහැ මේ මම පුංචි කාලේ කියවපු ලස්සන රුසින් කතා පොත් වගේක් තියෙනවා. ගෙනත් දෙන්න? හා කැලුම් අය ගෙනත් දෙන්න. හා මට එන්න කිව්වේ. ඔබ මං එන්න කිව්වා තමයි. එන්න කිව්ව පරක්කු ඩාවට තාම ස්මූත් කතා කරන්නේ. ඒකයි මං එහෙම හැවුවේ. මම මගේ රට ජාතිය වෙනුවෙන් ඉන්න මිනිහෙක්. ඔබ බය වෙලාද? බය වෙන්න දෙයක් නැහැ. පොලිසියට කතා කරන්න මොන හරි ප්‍රශ්නයක්.